අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදැසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම රසික සඳර වනි ඉදිරිමාන්න ප්‍රථමයෙන් සිරස්සල වෙතයි අවධානය දෛනික කොවිඩ් රෝගීන් ඉහළට දින 8ට රෝගීන් 1000 මරණ 30යි අලුත් කොවිඩ් රැල්ලක පෙරනිමිති සෞඛ්‍යංශ අනතුරු අඟවයි बेरे वैवे दुर्गंधे में दस गुने कट वड़ा गंध गहन दियवान नाव मंत्री वरुण सर्वपाक्षिक एमतिकाम सोया नेलवेन कल महाजनताव दुख विंद विंद लेवकन आयुरु अद टेलीवेकियन मैतिवर्ण नीति संशोधन साकच्चावक पलात सभा खल्याई फलात फालने लंगदीम මෙවන විට සියලු වාර්තා බිඳදමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය ටෙලිවැකිය දින 100කට ආසන්න වෙමින් තිබෙනවා. ඒ කියන්නේ ටෙලිවැකි ලියු ප්‍රමාණය දැන් 100කට කිට්ටුයි. විවිධ මාතෘකා අපේ ටෙලිවැකියට පාදක වුවා. එහිලා අප සෑම විටම ජනතාවගේ පැත්තේ සිට කතා කළා මිස දේශපාලනඥින්ගේ පිළිකණුවල අගුපිල්වල ලැග්ගේ නැති බව ඔබ ඉතා හොඳින් දන්නවා. සමහර අවස්ථාවල අපේ විවේචනයේ අතිශය නිර්දේ වූ බව සත්‍යක්. විශේෂයෙන් නිර්දේ විවේචනයක නිරත වන්නට වූ මේ රට විනාශ කළ විනාශ කරන දූෂිත දේශපාලනඥින් ආරම්භයයි අදත් හෙටත් අප කොන්දේසි විරහිතව දූෂණයේ වංචාව සූරා කෑමසේම මර්ධනකාරී දේශපාලනයට එරෙහිව ලියන බවත් පෙනී සිටන බවත් මතක් කරන්නට කැමැති දැන් බලමු අදවන විට රටේ තත්වය කුමක්ද මොකක්ද අපට වෙමින් තිබෙන්නේ කියලා වත්මන් ජනාධිපති කියන විදිහට ඉදිරි මාස කිහිපය තවත් අමාරුයිලු හොඳටම අමාරු වේවි මොකක්ද මේ කියන අමාරුව අමාරුව තමයි මේ ආර්ථික අගාධේ තව තවත් අපේ රට ගිලී යාම. ඒ කියන්නේ සාමාන්‍ය ජනතාවට එක වේලක් නෙමෙයි එක වේලකින් භාගයක්වත් කන්න බැරි තරමටම ජීවන බර ඉහළ යමින් තිබෙනවා කියන එකනේ මේ කියන්නේ නේද? අදවන විට බහණ්ඩ සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල අහපුවම ජීවත් වෙනවට වඩා මැරෙන එක පහසුයි කියලා හිතන තරමටම මේ ප්‍රශ්නේ උඩු දුවලා ඉවරයි. පසුගිය අවුරුද්දේ අගෝස්තුවල සම්බසහල් කිලෝක තොග මිල වුණේ රුපියල් 140ක් විතර. හරියටම අවුරුද්දක් ගිය තැන අද සම්බ කිලෝක තොග මිල රුපියල් 240 පැනලා ඉවරයි. පසුගිය වසරේ අගෝස්තුවල බිත්තරේක මිල රුපියල් 19.750යි තොග මිල. අවුරුද්දක් ගිය තැන අද බිත්තරේක මිල රුපියල් 51ටත් වැඩියෙන් ඉහළ ගිහින්. මස් මාළු කිරි එළවලු පළතුරු මිල ඇහුවහම සර්වාංගයටම දාඩිය දහනවා. ඒ නිසා තමයි ලෝක ආහාර වැඩසටහන පවා කියන්නේ අපේ රටේ ලක්ෂ 50ක් 60ක් විතර එක වේලක් පමණක් ආහාරයට අරගෙන නින්දට යනවා කියලා. ඇත්තම කිව්වොත් බත් මුට්ටිය පරිස්සම් කරගන්න බැරි තැනට රටපත් වෙමින් තිබෙනවා. අධික ණයබර නිසා සමහර මිනිසුන් ජීවිතෙන් පලා යන අවස්ථා එවැනි සෝචනීය පුවත් වාර්තා වෙන්න පටන් අරන්. මංකොල්ල කෑම් ගෙවල් බෙදීම් පමණක් නෙවෙයි අතේ ඇති බඩු මල්ල හොරාගෙන දුවන තැනට රටපත් වෙමින් තිබෙනවා. එසේම සමහර වැඩිහිටියන් තුන් වේලක් ගත යුතු ඖෂධ තම හිතු මතේට එක වේලකට සීමා කරමින් ඉන්න බව වෛද්‍යවරුන් පවා පවසනවා. විශේෂයෙන් බෝනවන රෝගවලින් පෙළෙන අයගේ ජීවිත මේ නිසා බරපතල භයානක තැනකට ඇද වැටෙන්නට පටන් අරන්. ගර්භණී මාතාවන් පමණක් නෙමෙයි කුඩා දරුවන් මන්දපෝෂණයට ගොදුරු වීමේ අවදානමද සීග්‍රේන් ඉහළ යන්නට පටන් අරන්. තව මාස 5ක් 6ක් මේ විදිහට ගියොත් ජනාධිපති රනිල්ගේ 20.48 සංවර්ධිත රාජ්‍ය හුදෙක්ම සිහිනයක්ම වනු නියතයි. සැබෑවටම මේ සියලු ප්‍රශ්නවලට උත්තර සෙවිය යුතු තැන, උත්තර දිය යුතු තැන, පිළිතුරු සෙවිය යුතු තැන වන්නේ පාර්ලිමේන්තුව බව අවිවාදාත්මකයි. නමුත් අද අපට ඇත්තේ එහෙම උත්තර හොයන්න පුළුවන් පාර්ලිමේන්තුවක්ද එහෙම උත්තර හොයන පාර්ලිමේන්තුවක්ද පාර්ලිමේන්තුවේ ගෞරවනීය බව දැන් මියගොස් ඇති බව අවිවාදාත්මකයි මහජනතාව විශේෂයෙන්ම අරගලයේ නිරත තරුණ පරම්පරාව එදා අරගලයේදී පැවසුවේත් අද පවසන්නේත් 225ම එපා කියලයි ඒ තරමටම අපේ පාර්ලිමේන්තුව හැල්ලුවට ලක් වී අවසන් දූෂණ
ගැනේ ඊවාගිය බීෂණයේ වංචාව නාස්තිය අල්ලස අරගත් චෞර වලල්ලක් බවට පාර්ලිමේන්තුව පත්ව ඇති බවට අද ඇත්තේ විවෘත චෝදනාවක් බාර් අයිතිකාරීන් එතනෝල් අයිතිකාරීන් ඉඩම් ආදී විවිධ දෑ සම්බන්ධ ජාවාරම්කාරීන් මත්කුඩු මුදලාලිලා පාතාලයේ මෙහෙවන උදවිය මෙකී නොකී විවිධ අපරාධ හා සම්බන්ධ කී දෙනෙකු අද මේ පාර්ලිමේන්තුව තුල සිටිනවද මහත්මා දේශපාලනඥයින් සිටිනවා නම් ඇත්තේ ඇත්තටම අතේ ඇඟිලි ගන්නට බබ කිව යුතුයි ඇත්තටම දියවන්නාවෙන් එන දුර්ගන්ධය බේරේ වැවේ ගඳට වඩා නම් සිය දහස් ගුණයක් ඉහළ බව කිව යුතුයි දූෂණයේ වංචාව අල්ලස නාස්තිය ආදීෙහි කූට ප්‍රාප්තිය රාජපක්ෂ සමේ බව අවි වාදාත්මකයි ඒක ඇත්ත තාමත් ඇත්තේ රාජපක්ෂලා බැලූ බැලමට පේන්න නැති රාජපක්ෂලා ඇති පාලනයක් බව ලදුරෙකුට පවා තේරුම් ගන්නට පුළුවන් ඇත්තටම යලි එළඹෙන්නේ මේ දූෂිත නඩේම විවිධ මැති ඇමතිකම් තනතුරු තාන්න මාන්න බෙදා ගන්න සර්වපාක්ෂික සීනිතැවරූ පරණ ලොසින්ජරෙම නම් ආයේ මේ රට ගොඩ ගැනීම බොරු සියලු මැති ඇමති වරප්‍රසාද සහිත තවත් මේ රටට දරන්න බැරි බරක් සහිත සර්වපාක්ෂික ආණ්ඩුවකින් නම් මේ රටට අත්වන්නට හැකි කිසිදු සුගතියක් නැති බව ඉතිහාසයේ අත්දැකීමුත් සමග සංසන්දනය කරපුවම තේරුම් ගන්නට පුළුවන්. එසේම අලුත් මැති ඇමතිලා සමග AA අයගේ නෑදෑ සනුහුරේම යලි විවිධ තනතුරු වරප්‍රසාද අනිවාර්යෙන්ම ලබා ගන්නට එනවා. විශේෂයෙන් ගෝඨාභයගේ විශ්‍රාමික ජෙනරාල්ලා විවිධ ආයතන හරහා අපේ රටේ ආයතන බොහොමයක්ම වලපල්ලට ඇද දැමූ බව අමතක කරන්න එපා ඒ අයට ඒ සම්බන්ධව නිවැරදි අත්දැකීම් තිබුණේ නැතිකම තමයි ඒකට හේතුව ඇත්තටම සර්වපාක්ෂික ආණ්ඩුවක යථාර්ථය බලාපොරොත්තු අපේක්ෂා සඵල වීමට නම් 15 දිනකට වැඩි නැති කිසිදු වරප්‍රසාදයක් දීමනාවක් ගන්නෙ නැති පිරිසක් ස්වේච්ඡාවෙන් තම දායකත්වයේ දිය යුතුයි අඩුම ගානේ මැති ඇමති වැටු පියාණ වාහන ආදී විවිධ වරප්‍රසාද අවම වශයෙන් ඉදිරි අවුරුදු දෙක තුන සඳහාවත් ගන්නේ නැති බවට ප්‍රසිද්ධ ප්‍රතිඥාවක් දිය යුතුයි. එසේම ජනාධිපති රනිල් රාජාසන කතාවේදී කියූ පරිදි අල්ලස සහ දූෂණ මැඩලීමේ ජාතික ප්‍රතිපත්තිය යථාර්ථයක් කිරීමට නම් ඔය හදන්න හදන සර්වපාක්ෂික ආණ්ඩුවේ මැති ඇමති කම්බලට එකදු දූෂණ චෝදනාවක් හෝ ඇති අයකු පත් නොකල යුතුයමයි. එහෙම වුණොත් ඉතින් මැති ඇමතිකම් සඳහා 10-15 දිනක හොයාගන්න එකත් ලේසි පහසු නෑ. ඒකට මාර සටනක් දෙන්න වේවි. මන්ද ඒ තරමටම දූෂිතින්ගෙන් පිරුණු තැනක් බවට දියවන්නාව පත්ව ඇති බවයි සමස්ත ජනතාවගේම විශ්වාසය. අලුත් දියවන්නාවක් වෙනුවෙන් ඉදිරි දිනක හරියට කතරේ ගහන්නත් ඒ සඳහා වන අරගලයක් පවත්වාගෙන යන්නටත් අද ටෙලිවැකිය ඔබට යෝජනා කරනවා. විශේෂයෙන් අනුරාධ හිරිපිටියගේ අර හිටිවණය කවිපද කීපයකින් ටෙලිවැකිය අවසන් කරන්නයි බලාපොරොත්තුව. මෛත්‍රී ඩලසන් ජනපතිව හමු වෙති සාකච්ඡා වලට සජිත්ලත් ඉඟි දෙති. සර්වපාක්ෂික මැතිවරුන් නැල වෙති මහජනතාව දුක් විඳ විඳා ලෙව කති කියලා ටෙලිවැකිය අවසන් කරනවා. මැතිවරණ නීති සංශෝධනය සහ ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඊයේ පැවැතුණා. එහිදී පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා වූ බවයි දේශපාලන පක්ෂ නියෝජිතයින් සඳහන් කළේ. ඒ අනුව පළාත් සභා මැතිවරණය තවදුරටත් කල් දැමීමට සිදුව තිබෙනවා. නමුත් පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමට කටයුතු කරන බවයි මෙහිදී අවධාරණය කර ඇත්තේ. මැතිවරණ නීති සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ මැතිවරණ කොමිසමේ නිලධාරීන් සහ ප්‍රධාන දේශපාලන පක්ෂ නියෝජිතයින් අතරයි. සාකච්ඡාවෙන් අනතුරුව ඔවුන් මාධ්‍යට මෙලෙස අදහස් පළ කර සිටියා. සාකච්ඡාව කොහොමද දැන් මැතිවරණයක් එහෙම ළඟදී යයිද? පළාත් සභා මැතිවරණය ඒක අපි හොයාගන්න බැරි තැනකට යවලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් නම් මං හිතන්නේ අපිට ලොකු බලාපොරොත්තුවක් තියාගන්න බෑ. නමුත් ඉදිරියට පළාත් පාලන මැතිවරණයක් අනිවාර්යෙන් එයි. ඊට අමතරව පාර්ලිමේන්තු මැතිවරණයක් එන පාටක් නම් දැම්ම නෙමෙයි ඒක තව කාලයක් යයි කියලා තමයි මගේ නම් අදහස. මේ අවස්ථාවේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට
සුදුසු වටපිටාවක් මේ රටේ තියනවාද කියන එක පළමුවෙන් හොයලා බලන්න ඕන. රටේ ආර්ථිකය නිසිතනකට ගෙනාවට පස්සේ මං හිතන්නේ අපිට පුළුවන් මැතිවරණයක් තියලා ජනතාවට ඕන නියෝජිතයින් පත් කිරීමේ අවස්ථාව සල්සලා දෙන්න. ඒ සාකච්ඡාවේ විශේෂයෙන් කරුණු හතරක් ගැන එකඟතාවයකට ආවා. වියදම් පාලනය, ඇඩ්වාන්ස් වෝටින්, තරුණ හා කාන්තා නියෝජනය, ඒ වගේම මන්ත්‍රීවරේ ඌර කාලයේ හිටිද්දි කොහොමද කියලා ඔහු දූෂණ ක්‍රියාවක හරි වංචා සාගත තත්ත්වයකට පත් වුණොත් ඒක ඒ മന്ത്രി ධූරේ අවශ්‍ය කරන්නේ කොහොමද කියන කාරණාව සාකච්ඡාවකට වාජනය කරා. ඉදිරි මැතිවරණය පවත්වන්නේ කොහොමද කියන කතා කරා. පළාත් සභා මැතිවරණය පවත්වන්න කාර්ක සභාව නිර්දේශ කළා තිනවා. කලින් නීති යටතේ කලින් පැවති නීති යටතේ පනතක් ගෙනලා සංශෝධනය කළා. පළාත් සභා මැතිවරණය තියන්නත් පළාත් පාලන මැතිවරණයට බලය ඉන්නේ සැප්තැම්බර් මාසයෙන් පස්සේ කොමිසමට බලය එනවා. ලබන මාර්තු මාසයේ පවත්වන්න නියමිතයි පළාත් පාලන මැතිවරණය. පළාත් සභා විසිරුවලා වරුදු පහක් වෙනවා සමහර තැන්වල. පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් පළාත් සභා මැතිවරණය පවත්වන්න පරණ ක්‍රමයට පවත්වන්න පාර්ලිමේන්තුවට තීරණයක් ගන්න පුළුවන්. මම හිතන්නේ පාර්ලිමේන්තු කාර්ක සභාව තීරණය කළා තියෙනවා පළාත් සභා මැතිවරණය පරණ ක්‍රමයට තියන්න. ඉතින් අපි ඉල්ලීමක් කරා මේ මැතිවරණ දෙක වහම තියන්න කටයුතු කරන්න කියලා. වර්තමානයේ වන විට රනිල් රාජපක්ෂ කිලෝ හයිබ්‍රිඩ් ආණ්ඩුවේ මර්ධනයට ජනතාවට මුහුණ දීමට සිදුව ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ පවසනවා. ඒ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මැයි 9 වෙනිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අතරන ගත්තුවන් 600කට වැඩිය මේ වෙනකොට බන්ධනාගාරගත වෙලා තියෙනවා. ජූලි 9 ප්‍රහාරය සමග සම්බන්ධ වූවන් ජනාධිපතිගේ පුටුවේ වාඩි වෙච්ච අයත් එක්ක අතරනකට අරගෙන තියෙනවා. රනිල් රාජපක්ෂ හයිබ්‍රිඩ් ආණ්ඩුවක් හදලා අද හයිබ්‍රිඩ් ආණ්ඩුවේ මර්ධනයට තමයි රට ජනතාවපත් කරලා තියෙන්නේ. තවදුරටත් අපේ රටේ ජාතික සම්පත් විකුණන සූදානම් වෙනවා. තෙල් සංස්ථාව, විදුලි බල මණ්ඩලය, වරාය, ශ්‍රී ලංකන් ගුවන් සමාගම, පුවත්පත් මහත්ගේදර ලේක් හවුස් බිල්ඩින් එක ඇතුළු ආයතන 40ක් මිල තීරණය කිරීම සඳහා සූදානම් වෙනවා. අපි ඕගොල්ලන්ට කියන්නේ මේ රට මෙතෙන්ට වටලා තවත් ඉතුරු වෙච්ච කොම්බෙත් විකුණන් කන් නැතුව වහාම බැරි නම් කියලා යන්න. උද්දච්ච විදිහට පාලනය කරපු ඒ පාලන පක්ෂය ඉවත් කරපු නිසා ඒ හිස්තැනට බලාපොරොත්තුෙන් හෝ බලාපොරොත්තු නොවන ආකාරයෙන් ඔහු ජනාධිපති බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඒතකොට ඒ නිසා සියලු මිනිස්සුන්ට වඩා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජන අරගලයට ගරු කළ යුතුයි. එනිසා අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට කියනවා අන්නේ ගෞරවය තියාගෙන ඔබගේ පාලනය ඉස්සරහට ගෙනියන්නේ නැත්නම් ඔබට මේ රටේ පාලකයා වෙන්න වරමක් නැහැ. මේ පරිවර්තනය රනිල් වික්‍රමසිංහට හරි මේ පරිවර්තනය ටිරාන් නලස්ට හරි මේ පරිවර්තනය යට හැංගිලා ඉන්න බැසිල් රාජපක්ෂට හෝ නාමල් රාජපක්ෂට හරි ඔය කෑගහන සනත් නිශාන්තලට හරි ඕන විදියට නෙවෙයි වෙන්නට ඕනේ. මේ රටේ ඉන්න පට්ට හොරු ටික කම්බ හොරු ටික එකතු වෙලා උන්ගේ වර්ග සභාව එකතු වෙලා තමන්ගේ රැළේ ඉන්න හොඳම හොරා මේ රටේ ජනාධිපති පුටුවේ වාඩි කරගත්තා. මේ රටේ ජනාධිපතිවරයාට අපි ආයාචනා කරන්නේ නැහැ. අපි ඔහුගේ ඉල්ලීම් කරන්නේ නැහැ. කරන එකම ඉල්ලීම තමයි මේ රටේ වැඩ කරන ජනතාව විදියට වහම නම්බු පිටින් ඉල්ලා අස්සලා ගෙදර යන්න කියන කාරණේ තමයි කියන්නේ. රටේ වත්මන් තත්ත්වයේ සම්බන්ධයෙන් ඇසුණු කතා දැන්. ප්‍රතිවිරුද්ධ මත දරණාය විත්තිකුරුන් නම් වන හැමෝම කරන්නේ ඒක. මං හිතන්නේ ඒක නෙවෙයි කළ යුත්තේ මේ වෙලාවේ සර්වපාක්ෂික ආණ්ඩුව තුළ මේ සියලු වගකීම් අපි බාර ගන්න ඕන. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හරියට තේරුම් ගත්තේ නැත්නම් තමන්ගේ බලාපොරොත්තුන් එන්න බෑ. පාර්ලිමේන්තුව අපි එකට එක්හුව වීම තමයි උවමනා කරන්නේ. ඇත්තම අපි කියන එකයි ජනාධිපතිතුමා කියන එකයි අතර පරස්පරයක් තියෙනවා. අපි කියන්නේ සර්වපාක්ෂික වැඩපිළිවෙලක් අනුව අපි වැඩ කරමු. ඒ නිසා තමයි අපි ඉල්ලුවේ කෝපායක කෝප්පයක ෆිනෑන්ස් කමිටියේ වගකීම විපක්ෂයට දෙන්න. අනිකුත් තාංශික කාර්ක සභාවල ක්‍රියාකාරීත්වය පමණක් නෙවෙයි ඒකට බලය දෙන්න. අමාත්‍ය ධූරවලට එහා ගිය වගකීම් පවරන වැඩපිළිවෙලක් ජනාධිපතිතුමා හදන්න සූදානම් වෙනවා. වරප්‍රසාද පැත්තකට දාලා අවශ්‍ය නම් වැටුපත් පැත්තකට දාලා රට ගොඩනගන්න අපේ පාර්ලිමේන්තුවේ තරුණ අලුත් මන්ත්‍රීවරු අධ්‍යක්ෂින් බහුල අපේ නායකවරු සූදානමින් ඉන්නවා. දැන් ජනාධිපතිතුමා හිතන්නේ මෙහෙමනේ පොට්ටු 124 දෙනා තමයි මා ජනාධිපති කරේ. එතකොට එයාව ජනාධිපති කරව මිනිස්සුන් අය රකින්න එපා. සියලු පක්ෂ එකතු කරලා ආණ්ඩු හැදුවාම විපක්ෂයක් නැහැ. විපක්ෂයක් නැති වුණාම ජනතා ඡන්දයෙන් පත් නොවෙච්ච ජනාධිපතිවරයෙකුට තමන්ගේ මර්ධනකාරී ප්‍රතිපත්තිය එක්ක ආණ්ඩු කිරීම ලේසි කෙනෙක් එතුමා අපිට වැඩිය හොඳට දන්නවා. රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කරන්න යන ඕනම ආණ්ඩුවකට විරුද්ධව අපි අපේ විරෝධය ඉදිරිපත් කළා සටන් කරනවා. මයි ඉතින් අපි කියනවා ආණ්ඩුවට සර්වපාක්ෂික ආණ්ඩු ගන්න අපිට නම් එන්න කියලා වැඩක් නැහැ. රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කරන්න යනවනේ. අපි මේ වෙලාවේ බලන් ඉන්නේ රනිල් මහත්තයාට කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් කරලා පෙන්නපන් කියලා. නමුත් රනිල් මහත්තයා යනවාට අපි අකමැත්තක් නැහැ. දෛනික කොවිඩ් රෝගීන් හා මරණ යලි වැඩි වෙමින් තිබෙනවා.
දැනට පවතින තත්වයේ තවත් කොවිඩ් රැල්ලක පෙරනිමිති පළ කරන බවයි සෞඛ්‍ය අංශය අනතුරු අඟවන්නේ. නමුත් රටේ තියෙන ආර්ථික තත්වය හමුවේ රට ලොක්ඩවුන් කරන්න බැරි බවද සෞඛ්‍ය අංශය පෙන්වා දෙනවා. ඒ නිසාම මුහුණු ආවරණ පැළඳීම ඇතුළු නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීම පුරවැසියෙකු ලෙස ඔබේ වගකීමක්. දෛනික කොවිඩ් ආසාදිතයින් හා මරණ යලිත් සීකෘ ලෙස ඉහළ යමින් වාර්තා වෙනවා. ගත වූ දින 7 තුල පමණක් කොවිඩ් ආසාදිත මරණ 30ක් වාර්තා වුණා. අදාළ කාල සීමාවේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1025ක්. රෝගීන් හා මරණ මෙලෙස සීකෘ ලෙස ඉහළ ගියත් රටේ පවතින තත්ත්වය හමුවේ රට සම්පූර්ණයෙන් වසා දැමීමට හැකියාවක් නැහැ. අපි ඉන්නේ ආර්ථික වශයෙන් අස්ථාවර වුණු අවස්ථාවක. මෙවැනි පසුබිමක යලිත් කොවිඩ් ආසාදිතයින් සීක්‍ර වර්ධනයක් පෙන්නුම් කළහොත් රට ඉතා බරපතල අවදානමකට ලක් වෙන එක වළක්වන්නත් බැහැ. මොකද අද වන විට කොවිඩ් පරීක්ෂණ මග නැවතිලා ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල තිබුණාට PCR පරීක්ෂණ කට්ටල නැහැ. ජාත්‍යන්තර වශයෙන් ආධාර ඉල්ලුවත් ඒ ලැබෙනතුරු ආධාර ගැනත් නිශ්චිතවම කියන්න බැහැ. මේ නිසාම තමා හිසට තමා අතමයේ සෙවණැල්ල වගේ තමාගේ ආරක්ෂාව දැන් තමාම සපුරා ගත යුතුයි. ශ්‍රී ලංකාව තුළ කොවිඩ් රෝගීන්ගේ ඉතා ශීඝ්‍ර වර්ධනයක් අපි නිරීක්ෂණය කරමින් තියෙනවා. දිනකට රෝගීන් 10ක් පමණ වාර්තා වන තත්ත්වයේ මේ වෙනකොට රෝගීන් 175ක් 204 තත්ත්වයක් දක්වා දෛනික රෝගීන් සංඛ්‍යාව වර්ධනය වෙලා තියෙනවා. ඒ වගේම මරණ 7ක් 8ක පමණ සංඛ්‍යාවක් දිනකට වාර්තා වෙනවා. ඇත්තටම මේ තත්ත්වය අපි දකින්නේ තවත් කොවිඩ් රැල්ලක මූලික මුල් පෙරනිමිති විදිහට. මේ වෙනකොට රට තුල තියෙන තත්ත්වයත් එක්ක බැලුවම රට දරුණු ආර්ථික අර්බුදයක තියෙන්නේ, රට අස්ථාවර තත්ත්වයක තියෙන්නේ. මේ අවස්ථාවකදී මේ රට ලොක්ඩවුන් කරන්න වෙනවා කියන්නේ රටට දැවැන්ත හානියක් සිද්ධ වෙන කාරණයක්. එනිසා එක්තරම විශාල කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක් ආවොත් සෞඛ්‍ය සේවාවට මේ ධාරිතාව කොයිතරම් දුරට දරා ගන්න පුළුවන්ද කියන කාරණේ ගැන ගැටලු තියෙනවා. කොවිඩ් වෛරසය ලෝකෙන් තුරන් වූ බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පවා නිල වශයෙන් තහවුරු නොකළ පසුබිමක අපේ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගිය කාලේ කොවිඩ් සම්පූර්ණයෙන්ම අමතක කළා. මුහුණු ආවරණ පැළඳීමේ ඉඳලම තිබුණු නීති රීති සියල්ලම මිනිස්සු විසින්ම අමතක කිරීමකට වඩා නොසලකා හරින මට්ටමකට ජනතාව කටයුතු කළේ මේ නිසයි. කොහොම වුණත් යලිත් අපිට කොවිඩ් ලංකාවට ආව මුල් කාලේ වගේම පරිස්සම් වෙන්න වෙනවා. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ පවා අවධාරණය කරන්නේ නිතර මුහුණු ආවරණ පැළඳීම, දෑත් විෂ බීජ හරණය කිරීම වගේම අපේ සුපුරුදු සෞඛ්‍ය උපදෙස් අපි අනුගමනය කළ යුතු බවයි. ඒ වගේම නියමිත එන්නත් මාත්‍රාවද ලබා ගැනීම අත්‍යවශ්‍ය බවයි ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ සම්පත්දායක ආචාර්ය සංජය පෙරේරා සියතට ප්‍රකාශ කළේ. කොවිඩ් මාත්‍රා එන්නත් දෙකක් විතර ලබා ගත්තොත් වහම තුන්වෙනි එක ලබා ගන්න තුන්වෙනි එක ලබා ගත්තොත් වහම හතවෙනි එක ලබා ගන්න කිසිදේකට බය වෙන්න අවශ්‍ය නැහැ. ඒ මාත්‍රා වලින් පමණයි අපිට ජීවිතවලට වෙන හානියක් පළක්ව ගන්න පුළුවන් වෙන්නේ මේ අවස්ථාවේ. මොකද මේ අවස්ථාවේ ඇවිල්ලා තියෙන ওই BA.5 කියන ඔමිකෝන් ප්‍රභේදය ඊටාම ශීඝ්‍රව පැතිරෙන්න පුළුවන් මේ ප්‍රභේදයක් ඒකම නෙගටිව් ප්‍රතිශක්තිකරණය මගහරවල යන්න පුළුවන් ප්‍රභේදයක් ඒක. ඒකින් අපිට තව ප්‍රතිශක්තිකරණයක් ගන්න මේ අතර රට තුළ මන්කිපොක්ස් ආසාදිතයින් ඇද්දැයි සොයා බැලීම සඳහා අද සිට පරීක්ෂණ ආරම්භ කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා. ඒ සඳහා වන පරීක්ෂණ කට්ටල 125ක් පසුගියදා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මෙරටට ලැබුණා. ඒ අනුව අදාළ පරීක්ෂණ කට්ටල බොරැල්ල වෛද්‍ය පරීක්ෂණ ආයතනයට හා මහනුවර මහරෝහලට ලබා දීමටයි කටයුතු කර ඇත්තේ. කෙසේ වෙතත් මේ වනතෙක් මෙරටින් කිසිදු මන්කිපොක්ස් ආසාදිතයෙකු වාර්තා වී නැහැ. මේ අතර ලෝක ජනගහන අරමුදල හා ජපාන් රජයේ එක්ව මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සඳහා අත්‍යවශ්‍ය ඖෂධ හා සෞඛ්‍ය උපකරණ තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශ වෙත ප්‍රදානය කිරීම අද සිදු කෙරුණා. ශ්‍රී ලංකාව මුහුණ දුන් සියලු අභියෝගයන් හා අසීරුතාවයන් හමුවේ මිත්‍ර රටවල් ශ්‍රී ලංකාව සමග සිටි බවයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළි රඹුක්වැල්ල එහිදී ප්‍රකාශ කළේ. මේ මාසයේ තුල ඩෙංගු රෝගීන් 50,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනුයි. ඩෙංගු මාරාන්තිකයි. ඔබට සෙල්සියස් අංශක 40ට වඩා තද උණ තිබේ නම් ඔබ වහාම ඩෙංගු පරීක්ෂාවක් සිදු කරගත යුතුයි. තද උණ, හිසරදය, ඇස් යට වේදනාව, මාංශපේශී වේදනාව, වමනය, ආහාර අරුචිය ඩෙංගු රෝගියේ රෝග ලක්ෂණයි. අධික උණ දින 2-7 අතර පවතී නම් ඔබ සෞඛ්‍ය උපදෙස් කරා යොමු වීම අත්‍යවශ්‍යයි. සාමාන්‍යයෙන් රුධිර පට්ටිකා ප්‍රමාණය 150,000කට අඩු නම් ඔබ ඩෙංගු පරීක්ෂාවක් සඳහා යොමු විය යුතුමයි. මේ වසරේ ගත වූ මාස 7 තුල වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 50,000කට ආසන්නයි. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්. මේ අවුරුද්දේ වාර්තා වෙන ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණය 50,000කට
ආසන්න ප්‍රමාණයක් වෙලා තියෙනවා අද වෙන විට 48,777ක් අපේ දිවයිනේ දිස්ත්‍රික්ක 25 තුලින් වාර්තා වෙනවා එන් වැඩියෙන්ම රෝගීන් වාර්තා වෙන්නේ බස්නාහිර පළාතේ සම්පූර්ණ වාර්තා වෙන රෝගීකින් 52%කට ආසන්න ප්‍රමාණයක් ගම්පහ කලුතර සහ කොළඹ යන දිස්ත්‍රික්ක වලින් වාර්තා වෙනවා දිස්ත්‍රික්ක 7කින් තමයි වාර්තා වෙන රෝගීන්ගේ 80%ක්ම වාර්තා වෙන්නේ බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක 3ට අමතරව මහනුවර දිස්ත්‍රික්කේ ගාල්ල දිස්ත්‍රික්කේ සහ කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක වලින් වැඩි වශයෙන් රෝගීන් වාර්තා වෙනවා නැවත වතාවක් ඩෙංගු රෝගීන් මුළු රට පුරාම වැඩි වශයෙන් වාර්තා වෙන්න පුළුවන්. ඒ නිසා මේ අවස්ථාවේදී දවසේ කාර්යභාරයේ විදියට සියලු දෙනාගේම වගකීම තමයි තමුන් ජීවත් වෙන පරිසරය තමුන්ගේ නිවස වෙන්න පුළුවන් නැත්නම් නිවසේ බාහිර පරිසරය වෙන්න පුළුවන්. ඒ වගේ ස්ථානයක මදුරම් බොවෙන් ස්ථාන තියෙනවද කියලා හඳුනගෙන විනාශ කිරීම. මේ වන විට පවතින ඉන්ධන ගැටලුව හමුවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවා දැඩි අපහසුතාවයකට පත්ව සිටිනවා. ඩෙංගු දූමහයනේ සඳහාද ඩීසල් අත්‍යවශ්‍යයි. නමුත් පවතින ගැටලුකාරී තත්ත්වයේ හැමුවේ ඩෙංගු මර්ධන කටයුතු වලට පවා එල්ල වී ඇත්තේ දැඩි බාධාවක්. ඩෙංගු මරයාගෙන් ඔබ ආරක්ෂා වීමට නම් අවට පරිසරය පිරිසිදු කිරීම අත්‍යවශ්‍යයි. මේ පවතින වැසි කාලය තුළ ඔබ අවට පරිසරයේ පිරිසිදුභාවය පිළිබඳව සැලකිලිමත් වන්න. ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වනවා. ග්ලයිෆොසෙට් 2015 වසරේ සිට තහනම් කර තිබෙනවා. මෙතර ඉන්ධන ගැටලුව නිසා ස්වැන නිලාගත නොහැකිව රත්නපුර දිස්ත්‍රික්කයේ ගොවීන් දැඩි අසීරුතාවයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. පවතින ඉන්ධන අර්බුදය හමුවේ අස්වැන්න නෙලාගත නොහැකිව අසරණ වුණ ගොවියන් පිරිසක් ගැන රත්නපුර මලංගම ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. වගකළ කුඹුරු අක්කර 27ක පමණ අස්වනු නෙලීමේ කාලය එළඹී ඇතත් ඩීසල් නැති නිසා අස්වැන්න නෙලා ගැනීමට හැකියාවක් නැති බවයි ගොවියන් පැවසුවේ. එනිසා රන් අස්වනු කුඹුරටම දිරාපත්වන ආකාරය මෙලෙස දක්නට ලැබුණා. QR ක්‍රමවේදයට ඉන්ධන අරන් ගොවිතැන් කරන්න බැරි බවයි ගොවියන් පැවසුවේ. එන්නේ මේකේ මේ වෙල්ල ඇති වෙච්ච හොඳම අස්සද්දපු කුඹුරයයි. කුඹුර හොඳම කුඹුර මේක. රසායනික පොර වලින් තොරව කාබනික පොර වලින් හදලා හොඳටම හදපු කුඹුර. 25 වගේ මේ මාසේ කපන්න බැරුණා ඉන්ධන නැතුව. ඒ ඉන්ධන නැතුව කපා ගන්න බැරි වෙච්ච එකෙන් පෞගිය වර්ෂාවත් එක්කලා මේ කුඹුර සම්පූර්ණ කරාපෙරුණා. දැන් මේක හරාපෙරලා ඉවරයි. දැන් මේක ගන්න තියෙන්නේ දැන් මේ පැලවෙනවා. ඉතුරු ටික ගහගෙන ගිහිල්ලා. මේක තමයි විනාශය. කපලා ගෙඩිට ගන්න මැෂින් එකක් දාගන්න දැනට ඉන්ධන නැති තත්ත්වෙ තමයි තියෙන්නේ. එක දිනකට ලීටර් 20ක් දෙන්න නියම කරා. දින 3ක් දුන්නා ලීටර් 60ක් දැන් මාගව තියෙනවා. හැබැයි මේ ලීටර් 60 අරගෙන මේකෙන් මට මොකක් කරන්න බෑ. දැන් කියනවා ඊයේ ඉඳලා QR කෝඩ් එක ඕනි කියලා ඒ ඩීසල් ටික දෙන්න. 15 දෙනන් පස්සේ තෙල් දෙන්නා කියලා. එතකොට අපිට මේ අස්සන් නෙල වැඩක් නෑ මහත්තයා. රජයේ පොහොර සහනාධාර වැඩසටහන මේ දිනවල දෙවයිනපුරා සිදුවනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ යලකන්නියට අවශ්‍ය යූරියා පොහොර ලබා දීමත් මේ දිනවල ක්‍රියාත්මකයි. පොළොන්නරුවේ වීවගා කටයුතු වලට යූරියා මෙට්‍රික් ටොන් 6203ක් මෙවන විට බෙදා දී අවසන් බව දිස්ත්‍රික් ලේකම් W.A. ධර්මසිරි පවසනවා. ගොවීන් මෙසනම් කිලෝ 10000කට ප්‍රමාණයක් ලබා දිය යුතුයි කිලෝ 50ක් සඳහා. මේ මුදල් ලබා දීමත් එක්ක ඉතිරි පොහොර ප්‍රමාණයත් අපි සතුව තියෙනවා. ලබා දීමේ හැකියාවක් තියෙනවා. සතුරෙන් කියනවා අපි ඉතාම කෙටි කාලයක් තුළ දින 12ක් වැනි කාලයක් සීමාව තුළ කොළඹ ඉඳලා මේ පොහොර ප්‍රමාණය ගෙනල්ලා ගොවීන්ට ගොවිජන කේන්ද්‍ර මගින් ලබා දීමේ හැකියාවක් ලැබුණා. මේ අතර රජය ගොවියන්ගේ ණය මුදල් කපා හරින බවට පසුගියදා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවකට එක්වමින් ප්‍රකාශ කළා. නමුත් ණය මුදල් ගෙව්වේ නැති ගොවියන්ට මේ වන විට නඩු පවරා ඇති බවට තොරතුරු වාර්තා වුණා. දැනට අපිට දැනගන්න තියෙන තොරතුරු අනුව මේ වගානාය කපාහැරීමක් සිදු කරනු ලබන්නේ රජය අනුමත බැංකුවලින් ලබාගෙන තිබෙන ණය පමණයි කපාහැරීමක් සිදුවන්නේ. ගොවිජන බැංකුව හරහා ලබා දෙන ණය මුදල් කපාහැරින්නේ නැහැ කියලා තත්ත්වයක් තමයි අපිට මේ වෙනකොට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව උසස් නිලධාරීන් පවත්වලා තියෙන්නේ. ඔවුන් ලබාගෙන තිබෙන ඉතා ලොකු මුදලක් නෙමෙයි. ඔවුන් ලබා දෙන රුපියල් 10000 ඉඳලා රුපියල් 40000 50000 වගේ සුළු මුදලක්. ඉතින් මේ මුදල අපිට කපාහැරලා දෙන්න කියන ඉල්ලීම අපි කරුණා කරලා කියනවා. දැන්ටවත් මේ ණය මුදල් ගෙවහරින්නේ නැහැ කියලා සමහර අය උසාවියට ගිහිල්ලා තියෙනවා. අපනයිනේ සඳහා යුද්ධ හමුදාව මගින් කොලකැකිරි වගාව හෙවත් ගර්කින් වගාව ආරම්භ කර තිබෙනවා. ඒ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි කන්දකාඩු යුද්ධ හමුදා ගොවිපලේ අක්කර 25ක ගර්කින් වගාවක් මෙහි ආරම්භ කර තිබෙනවා. වසර 150ට වඩා පැරණි බෝකල පතලින් ලබා ගන්නා මිනිරන් අගය වැඩි කොට අපනයනය කිරීමට ආයතන පරිපාලනය තීරණය කර තිබෙනවා.
බෝගල පතලට වසර 150කට වැඩි මෙරට ඇති ඉතා උසස් තත්වයේ ස්වාභාවික මිනරන් ලබා ගන්නේ මේ බෝගල පතලෙන් වර්තමානයේ පවතින විදේශ විනිමය හිඟයටද මෙම මිනරන් අපනයනය ඉතා වැදගත් මෙවන විට ලංකාවේ ස්වාභාවික වැඩිම කාබන් ප්‍රමාණයක් ඇත්තේ බෝගල පතලේ මිනරන් වලයි අපනයන ආදායම් ඉහළ නැංවීම අරමුණු කරගෙන දියර මිනරන් අපනයනයටද බෝගල පතල පරිපාලනය සූදානම් වෙනවා ඒ සඳහා අවශ්‍ය නවීන යන්ත්‍ර සූත්‍රද මෙවන විට සවිකර අවසන් බෝගල මිනරන් පතලේ සභාපතිනි කොරලී පීටර්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් නව ව්‍යාපෘතිය ආරම්භ කෙරුණා බෝගල පතලේ විධායක අධ්‍යක්ෂ අමිල ජයසිංහද මෙහිදී අදහස් පළ කළා අපි කරන්නේ ගොඩක් වෙලාවට මිනරන් හාරලා ඒක පිරිපහදු කරලා කස්ටමර් කෙනෙක්ට අවශ්‍ය විදියට සකස් කරලා එක්ස්පෝර්ට් කරන එක අපි කාබන් බ්‍රෂ් බ්‍රේක් පැඩ්ස් ඒ වගේ ඉන්ඩස්ට්‍රීස් වලට අන්තිම ලෙවල් එකටම පිරිපහදු කරලා ඒක ලැහැස්ති කරලා යවන එක කරනකොට ඉන්දියාවේ තමයි ලෝකේ ලොකුම ෆෝජින් ඉන්ඩස්ට්‍රි එක තියෙන්නේ ඒගොල්ලන්ට අවශ්‍ය ලුබ්‍රිකන්ට් එක තමයි අපි හදලා යවන්නේ ඔය ගොඩක් අය කතා කරනවා අපේ රටේ ග්‍රැෆීන් ගැන ග්‍රැෆීන් ඇත්තටම අපි කරන්නේ මිනරන් හාරන එක හින්දා අපි කරන්නේ මේ පිළිබඳ එක්ස්පර්ටිස් එකක් තියෙන සිලෝන් ග්‍රැෆීන් ටෙක්නොලොජිස් කියලා ලංකාවේ ව්‍යවසායකයෙක්ට අයිති කම්පැනියක් තියෙනවා ඒගොල්ලෝ හදන ග්‍රැෆීන් හදන්න අපි තමයි ඒගොල්ලන්ට ග්‍රැෆයිට් ලබා දෙන්නේ තමයි මේ ආයතනයේ අයිති 80%ට වැඩි ප්‍රමාණයක් පිටරට. ඔය කියන විදිහට ග්‍රැෆීන් වලින් විශාල ආදායමක් ආවොත් ඒක අපේ රටට නෙමෙයි ඉන්නේ. ඒ හින්දා අපි ග්‍රැෆයිට් අපේ රටේ ආයතනයක විදිහට ඒගොල්ලෝ ග්‍රැෆීන් හැදුවොත් ඒ මුළු ආදායම අපේ රටේ නවතිනවා. ඒත් සමගින් සියත උදැසන ප්‍රවෘත්ති විකාශය අවසන්. යලි තම්මෙමු මධ්‍යාහන 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.